නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. 1907 අංක 19 දරන විවාහ ආඥාපන සංශෝධනය කිරීම උදෙසා වූ පනතක පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුල රතනහිමි වන මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 53 යටතේ 1907 අංක 19 දරන විවාහ ආඥාපන සංශෝධනය කිරීම උදෙසා වූ පනතක යනුවෙන් හැඳින්වෙන පනත් කෙටුම් පතක් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන්නට අදහස් කරන බව මෙයින් දැනුම් දෙමි. පාර්සඳාන් කෙටුම්පතේ අරමුණ වනුයේ පාර්සඳාන් පොදු පරමාර්ථවලින් යුක්ත වන්නා වූ එකී 1907 අංක 19 දරන විවාහ ආඥාපන සංශෝධනය කිරීමයි. ශ්‍රී ලාංකිකයන් සැමදෙනාම එක් පොදු නීති පද්ධතියකට අනුගත කිරීම තුළින් සැමට එක නීතියක් දායාද කිරීම, 2 ප්‍රදේශ හා ජාතීන් පදනම් කරගත් විශේෂ නීති නිසා නීති ඉදිරියේ සියල්ලන් එක හා සමානය යන නියමය ඛණ්ඩනය වී ඇති බැවින් යළි ස්ථාපිත කිරීම, ප්‍රදේශ හා ජාතීන් පදනම් කරගත් විවාහ දික්කසාද නීති හේතුවෙන් පීඩාවට හා වින්දිතන්ට හා පොදුවේ ශ්‍රී ලාංකිකයන්ට සාධාරණත්වය ඉටු කිරීම යන අදිය වේ. දෙවැනි පනත ඉදිරිපත් කරනවා 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ දික්කසාද ආඥා පනත සංශෝධනය කිරීම උදෙසා වූ පනතක ස්ථාවර නියෝග අංක 53 යටතේ 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ හා දික්කසාද ආඥා පනත සංශෝධනය කිරීම උදෙසා වූ පනතක යනුවෙන් හැඳින්වෙන පනත් කෙටුම් පතක් පාර්ලිමේන්තු ඉදිරිපත් කිරීමට දහස් කරනවා මෙයින් දැනුම් දෙමි. අංක 52 අංක 13 දරන විවාහ දික්කසාද ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වූ කෙටුම් පතකි. එය උඩරට නීතියට අදාළ වූ සංශෝධන කෙටුම් පතක්. එම අභිලාෂයන් පදනම් කරගෙනම මා විසින් 1952 අංක 47 දරන හා දික්කසාද ආඥාපන සංශෝධනය කිරීම උදෙසා වූ පනතක යන මෙම පනත පුජ්ජලික මන්ත්‍රී යෝජනාවක් හැටියට, ඒ කියන්නේ අංක 53 පනත ස්ථාවර නියෝග අංක 53 යටතේ අද පනත් කෙටුම් පත්තාසේට මෙම පනත ඉදිරි කටයුතු සඳහා අද අපි පාර්ලිමේන්තුවට අපේ ස්වාමින් වහන්සේලා මේ පනත් කෙටුම් පත අද පාර්ලිමේන්තුවට බාර දුන්නා. මේ වන විට ඔබ අප සිළු දෙනාම දන්නවා ලංකාවේ තියෙන තත්ත්වය. ලංකාවේ මේ වෙනකොට විශේෂයෙන්ම විවාහ නීති සම්බන්ධයෙන් බලවත් ගැටලුවක් පැන නැගිලා තියෙනවා. පසුගිය අවුරුදු 20 90,000ක් පමණ සිංහල හා දෙමළ අය මුස්ලිම් ක්‍රමයට නැත්තම් විවාහ කරගෙන තියෙනවා. ඒ කියන්නේ මේ විවාහ වලින් සාතිශය බහුතරයක්, ඒ කියන්නේ 95%ක්ම ඇත්ත වශයෙන්ම බලහත්කාර විවාහ කියලා කියන්න පුළුවන්. ඒවට කියන්නේ රාක්ෂස විවාහ කියලා. පැහැරගෙන යාම, දෙමෝපියන්ගේ අවසරයකින් තොරව රැගෙන යාම. ඉතින් දෙන්නාගේ කැමැත්තෙන් කියලා කිව්වට එය කොහොම සිදුවෙනවාද කියන ප්‍රශ්නයක් පැන නැගිලා තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම අපේ රටේ සමස්ත මුස්ලිම් ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ මේ පනත ඉදිරිපත් කළේ කිසිලෙසකින්වත් අපේ අභිලාෂයක් නැහැ මුස්ලිම් ජනතාවට විරුද්ධව කටයුතු කරන්න. අපේ එකම අභිප්‍රාය තමයි හැම දෙනාටම එක නීතියක් කියන සාධාරණ නීතිය ක්‍රියාත්මක කිරීම. මා විශ්වාස කරනවා දැනුගත් සියලුම මුස්ලිම් ප්‍රජාව, ඒ වගේම ශිෂ්ට සම්පන්න සාධාරණත්වයේ අගය කරන සියලු මුස්ලිම් ජනතාව මේ පනතට සහය ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මෙය සමාජය තුළ විශාල සංවාදයක් ඇතිවෙවි. අපට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වගේම ජනාධිපතිවරණයක් පාමුල තමයි අපි මේ පනත ඉදිරිපත් කරන්නේ. අවශ්‍ය නම් මේ ජනාධිපතිවරයාගේ දුරේ අවසාන වීමට ප්‍රථම විශේෂ පනතක් හැටියට අරගෙන මේ පනත සම්මත කරන්න පුළුවන්. එහෙම බැරි වුණොත් යම්කිසි විදියකින් සාමාන්‍ය මේ ක්‍රියාවලියට ස්වභාවික ගත්තොත් මාස 3ක වගේ කාලයක් ගත වෙනවා. නමුත් අවශ්‍ය නම් මාස 1 වගේ කාලයක් තුළ සම්මත කරන්න පුළුවන්. අද ඉඳලා ගත්තොත් ජනාධිපතිවරණයට ප්‍රථම, ඒ කියන්නේ නොවැම්බර් මාසේ 16 වෙනිදාට ප්‍රථම වුණා. මේක ජනාධිපතිරට අභිලාෂයක් තියෙනවා මේක සම්මත කරගන්න දායක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපට ඉදිරි ජනාධිපතිවරණයේදී අපි ජනමතයක් හැටියට අපි ගත්ත එක රටක් එක නීතියක් කියන තේමාවට යම්කිසි ඒකේ නීති රාමුව ශක්තිමත් කිරීමට තමයි මේක අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. මෙම පනත අලුතෙන් පත්වන ජනාධිපතිවරයා තමන්ගේ පළමු කාර්ය හැටියට සිද්ධ කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දැන් ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේකට සහය දෙනවද නැද්ද කියලා පලාතින්න ජනතා මහමැතිවරණයට ප්‍රථම විමසන්න පුළුවන්. ඒ කියන්නේ
මේ පනත පාර්ලිමේන්තුවට ආවට පස්සේ අපි හිතන මහමැතිවරණය වෙයි කියලා අපි විශ්වාස කරනවා. මොකද පෙබරවාරි මාසයෙන් පස්සේ අපි විශ්වාස කරනවා අප්‍රේල් මාසෙට විතර මහමැතිවරණය එයි කියලා. ඒ අනුව කල්පනා කරලා බැලුවම විශේෂයෙන්ම මැතිවරණයක් මුහුණ දෙන්න ඉන්න අය කොහොමද මේක පාර්ලිමේන්තුවට දැම්මම ක්‍රියාත්මක කරන්න කියලා අපිට බලාගන්න පුළුවන්. මම ජනතාවගෙන් ඉල්ලනවා සියලු දෙනාම තමන් ඡන්දේ දීපු අපේක්ෂකයා කටයුතු කරන්නේ කොහොමද කියලා බලන්න කියලා. දැන් අපි පනත පාර්ලිමේන්තුවට දාලා තියෙනවා. මම ඉතාම කැමති වැඩියෙන්ම අවධාරණය කරන්න මෙහිදී දැනුගත් මුස්ලිම් මන්ත්‍රීවරු සිටිනවා නම් මානව හිමිකම් මගේ කරන ශිෂ්ට ලෝකයේ ආචාර ධර්ම මගේ කරන පොදු නීතියකට ගරු කරන මුස්ලිම් අය ඉන්නවා නම් ඒ අයත් මේකට සහය දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම පීඩාවට පත්වෙච්ච සීලු කාන්තාවෝ මේ වෙනුවෙන් ඡන්දේ දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. තමන්ගේ ස්වාමි පුරුෂයා මොනවා කිව්වත් අපි බලාපොරොත්තු වෙන මුස්ලිම් කාන්තාවන්ගේ ඡන්දය මෙහිදී ලබා ගන්න. මොකද විශාල මුස්ලිම් කාන්තාව පිරිසක් අපිට කතා කරලා තියෙනවා. විශාල ඉලක්කමක් ඒක. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ඒ සියලු කාන්තාවන්ට රහසෙන් ගිහිල්ලා ඡන්දේ දෙන්නේ. ඡන්දේ දෙන්නේ කාටවත් පේන්නේ. අපි මුස්ලිම් කාන්තාවන්ට ඉල්ල හිටිනවා ඔබ ඔබගේ සාධාරණ අයිති වෙනුවෙන් මීට ඡන්දේ දෙන්නේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒක ඉදිරියට ජනාධිපතිවරුන්ට ඉදිරිපත් වෙන ජනාධිපති අපේක්ෂකයා විසින් මෙය බාරගත යුතුයි තමන් සම්මත කරන බව. එතකොට තමයි යාට ජනතාව ඡන්දේ දෙන්න පෙළඹෙන්නේ. අපි කතා කරන දෙයක් නැහැ. මේක දැන් අපි ඉදිරිපත් කළා තියෙන්නේ. අපි ජනමතයක් මේ සම්බන්ධයෙන් ගොඩනගනවා. ඉදිරියට බලයටපත් වෙන බලාපොරොත්තු වෙන අපේක්ෂකයා අනිවාර්යයෙන්ම මේක තමන්ගේ වගකීමක් හැටියට ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු මේ සම්බන්ධව යහපත් ප්‍රතිචාර දක්වලා තියෙනවද ඔබවහන්සේ? පාර්ලිමේන්තුවෙත් මේ වගේම යෝජනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගෙනාවා. ඒකට බොහෝ මන්ත්‍රීවරු සම්බන්ධ වුණා. එක රටක් එක නීතියක් යටතේ මේ නිවාහ නීති අයින් කරන්න කියලා. නමුත් ඒ අය ක්‍රියාත්මක වුණේ නැහැ. සහරාන්ගේ බෝම්බය පිපිරිලා මහා මනුෂ්‍ය ඝාතනයක් වෙලා මාසයක් ඇතුළත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෙවැනි යෝජනාවලියක් ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුවේ උපදේශක කාරක සභාවල සාකච්ඡා කරා. බොහෝ දෙනාගේ එකඟත්වය ලැබුණා. හැබැයි ක්‍රියාවට නැගුණේ නැහැ. මම කළේ පහසුවෙන් ඒක ක්‍රියාවට නැගෙන එක. නිකන් කතා කර කර ඉන්න එක නෙවෙයි. මේක නීතියක් බවට පත්විය යුතුමයි. මේගොල්ලා බයයිනේ ජනාධිපතිවරණය පාමුල අපට ඡන්දඩුවේද ඔය වගේ එක එක ප්‍රශ්න තියෙනවනේ. ඉතින් දැන් අපි බලමු ඉස්සරහට කොහොමද වැඩ කරන්නේ. අපි අනිවාර්යයෙන්ම සහාය දෙන්නේ මේ පනතට සහාය දෙන ජනාධිපතිවරණ අපේක්ෂකයාට. ඒක අපේ ප්‍රධාන පාටයක් බවට පත් වෙනවා ජනාධිපතිවරණෙදී.